මාතා පිතෝ උපස්ථානම් පුත්ත දානස්ස සංඝෝ අනාපුරාණ කම්මන්තා මෙහි උපස්ථාන සංඝෝදා අනාපුරාණ කම්මන්තා දැන් පදවල අර්ථය මාතා පිතෝ උපස්ථානම් කිව්වේ අවුපියන්ට උපස්ථාන කිව්වේ තමන්ගේ මුතුකම් වලදී කිසි කරලා ඒ මෞර්තියන්ගේ සංකාරණයෙන් නිදී නිදහස් වීම තමයි මාතා පිතු උපත්තාන ඒ කියන්නේ මුතුකම් වලදී මුතු කරන්නේ අයිතිවාසිකම් බලාපොරොත්තු අත්කරන අන්තිමට උපා මාතා පිතු උපත්තාන ඒකම ඉෂ්ටනාරස් සංඝරෝ කියන්නේ වතරු මේ කියන්නේ බාහිරවන් ධර්මයන් සාමෘතනාදී සංඝරියදී මේ සංඝරියේ ධාර බිඳ සංඝරෝ සංඝරියේ ධාර බිඳ ඒකේ නිදි නිදාසෙන්තු. ඒකට මේ කරුවෝ කියන්නේ අපි දරාගන්නු නායකයා. ඒ නායකයා කියන්නේ රාමගේ නිදි නායකුනි නිදාසෙන්තු වල ඒ දරුවෝ කියන්නේ නායකයා. ඒකටම සාම්ප්‍රදායික භාගයවල් කියන්නේ නායකයා. ඒ නායක නිදි නිදාස් වීම තමයි බුද්ධකාරක සංගාවෝ කියන කප්පේ. ඒකට එතන අර උපජානන් දිනවට වඩා වෙනසක මේ උත්තරාරස හැබැයි මාතා පිතු භෞතිය සම්පූර්ණ ජොලා බල එන්නා ඒට අපි ඉතුරුම්වලු නිතුකල අයිතිවත් සම්බලා ගොනු ප්‍රාර්ථන කර ඒකනම් මේ රාමගේ නිදි නිදා දෙන්නු දෙකේ මුචන රාමගේ නිදි නිදා දීමක් හැබැයි මාතා පිතු උපත්තාන උත්තරාරස සංගාවෝ කියන දෙකම මේ සම්බන්ධය මේ ලංකාර ගැනීම සම්ප්‍රාණ ගැනීම ණයගන්තුන සාමුලින්ම විනේජ රෝගයේ අත්‍යජාපෝණ සංකීර්ණතේ පත් වෙනවා.